අපි අදත් සූදානම් බොහොම ලස්සනට හුරුපුරුදු කෙනෙක් එක්ක මොනාද අපේ මලක් හදාගන්න කටර්ස් නැතුව කේක් ස්ට්‍රක්චර් එකකට බර්ත්ඩේ කේක්යක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංවත්සර සාදයකට සකස් කරන කේක් එකක් වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයකට බොහොම අපූර්වට මල් හදලා දෙන අපේ මිත්‍රයා අද දවසෙත් ඉන්නවා. අයබෝවන්. අයබෝවන්. අපි කොතනින්ද වැඩේ පටන් ගන්නෙ? ඔව්. අද වෙනද වගේ අපි සූදානම් වෙන කොහොමද මංගල කේක් ආකෘතියක්, එහෙම නැත්නම් ඇනිවර්සරි කේක් එකක්, එහෙම නැත්නම් බර්ත්ඩේ කේක් එකකට අපි කොහොමද මලක් නිර්මාණය කරගන්න ආකාරය තමයි මම කියා දෙන්න සූදානම් වෙන්නේ. වෙනද වගේ මේ සඳහා අවශ්‍ය වෙනවා පාච්මන්ට් අයිසින් එක. මේ සඳහා ජෙලටින් මේසැඳි 1යි, උණු වතුර මේසැඳි 5යි, තයිලෝ පවුඩර් 30ැඳි 1ක් පමණ අවශ්‍ය වෙනවා මේ සඳහා. ඉස්සෙල්ලාම තයිලෝ පවුඩර් 1 අපි හරියට නිසියාකාරව ගන්න. මොකද වෙළඳපොළේ ගොඩක් වෙලාවට තියෙන තයිලෝ පවුඩර් මේ හරියටම එන ගම් ගති එන්නේ නැති ඒවා. ඒ නිසා හොඳම ක්වලිටි තයිලෝ පවුඩර් එකක් තෝරා ගන්න, වග බලා ගන්න. ඉස්සෙල්ලාම උණු වතුර මේසැනි 5ට ජෙලටින් ප්‍රමාණය දාලා හොඳින් දිය කරගන්න ඩබල් බොයිල් ක්‍රමයට. ඉන්පස්සේ අපිට පුළුවන් එයටම තයිලෝ පවුඩර් 3 හැඳි එක දමා හොඳින් අනා ගන්න මෙන්න මේ විදිහට. මේ තියෙන විදිහ අනාගත්ත පාච්මන්ට් අයිසින් එක. කිත්සිරි දිසානායකගේ මේ පාච්මන්ට් අයිසින් එක ඊට පස්සේ කොහොමද පාවිච්චි කරන්නේ මේ මල හදන්න? හොඳින් ඔය මිශ්‍ර කර ගැනීමනේ කරන්නේ තවදුරට. මේ තියෙන්නේ හොඳ අනාගතට පස්සේ. අපි කොහොමත් ඇනුවට පස්සේ හොඳ මොයිස්චරයිස් එකක් තියෙන තමයි තියෙන්නේ. නමුත් අපි මල හදන්නකොට හොඳට නැවතත් අනා ගැනීමක් කරගන්න නැත්නම් අපිට අවශ්‍ය කරන හැඩතල ගන්න ටිකක් අපහසුයි. වෙලී යමක් වෙන්න පුළුවන් නිසා. මේ තියෙන අපි අනා ගන්නවා. මේ තියෙන විතර අනාගත්ත පාච්මන්ට් අයිසින් එක. අපි මේවැනි කොටසක් අපි මේ කොටසෙන් ගන්නවා මේ විදිහට. ඉන් පස්සේ අපිට අවශ්‍ය වෙනවා ගේජ් 26 කම්බි කැබැල්ලක් ගම් ටේප් කරලා අඟල් 6ට පමණ මෙන්න මේ වගේ ගම් ටේප් කරපු කම්බි කැලක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මම මේ පාච්මන්ට් එක නිල් වර්ණයෙන් වර්ණ ගන්නවාගෙන තියෙන ලික්විඩ් කලර්ස් වලින්. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට ඇතුළු කර ගැනීමක් කරනවා අයිසින් කොටස කම්බි ඇතුළට මෙන්න මේ විදියට. පස්සේ හොඳින් හැඩතලය ලබා ගන්න. ඔව් මෙන්න මේ විදියට හොඳින් හැඩතලය හදාගන්න මෙන්න මේක. ඊට පස්සේ අපිට පුළුවන් යම් කිසි ප්‍රමාණයක් මේක පොඩි තද කර ගැනීමක් කරගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට අයිසින් මල් හදනකොට අපි දන්න දෙයක් තමයි කෝම් ෆ්ලවර් පාවිච්චි කරන ගොඩක් වෙලාවට. කෝම් ෆ්ලවර් පාවිච්චි කරාම ගොඩක් වෙලාවට වෙන්නේ මේව දැන් මේ කාලේ ගොඩක් රස්නේ වැඩි ඉක්මනින් වෙලියමක් වෙන්න පුළුවන්. ඒ නිසා මම පාවිච්චි කරන්නේ ඩස්ටින් කලර් එකෙම ටිකක් අරන් මම මේ විදිහට පාවිච්චි කරනවා. දිලිසෙන ස්වභාවයක් එන හින්දා ඒ එකක් අපි නැවත කොහොමත් අපි ඩස්ටින් කලර්ස් පාවිච්චි කරන්න ඕනේ. නමුත් ඒ එකක් අනිත් එක තමයි අපිට මේ අතේ ඇලෙන්නේ නැති ගතියත් මේකෙම ගන්න පුළුවන්. අපි කෝම් ෆ්ලවර් පාවිච්චි කරොත් අපිට මේ වියලීමක් වැඩි ප්‍රමාණයක් එන්න පුළුවන්. කිත්සිරි අපිට මං හිතන්නේ හදන මල මොකක්ද කියලා මුලින් කියන්න බැරි වුණා. ඔව් අපි හදන්නේ ඕපන් රෝස් මලක් තමයි අපි හදලා හදන්නේ. හ්ම් මෙන්න මේ විදියට නිල් පැහැයෙන්. ඔව් මේ ආකෘතිය අපි දකිනවා වගේ ටිකක් ලොකු මලක්. ඔව් පෙති 10ක් 12ක් පමණ අපි එකතු කරගන්නවා මේ වලට. මේ තියෙන එක පෙත්තක හදන විදිය. මෙහිදී මතක් හොඳින් මතක තියාගන්න මැද කොටසට වඩා මේ අයින් කොටස් හොඳට තුනී කරගන්න ඇඟිල් තුඩු වලින් අපිට ඊට පුළුවන් හොඳ ස්වභාවික පෙනුමකට මේ පෙති හොඳින් තුනී කර ගැනීමක් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් දැන් අපි දන්නවා මේ අයිසින්. නමුත් මේ ආකෘතියක් සාමාන්‍ය දින කීපයක් තියාගන්න පුළුවන්. ඔව්. අයිසින් වලට හානි වෙන්න පුළුවන්. ඔව්. එතකොට දිය වෙන්න පුළුවන්. එතකොට මලේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒව කොහොමද ඒවට අපි මොනවද කරන්න ඕනේ? ඔව් ගොඩක් වෙලාවට අපි අයිසින් මල් හදනකොට අපි කල් තියාගන්න එක හරි වැදගත්. අපි දැන් මේ අතර මේක වේල නිසා මම මේ වෙලාවේ පොඩ්ඩක් ලයි ග්‍රීන් එකේ මේ විදිහට පොඩ්ඩක් ග්‍රීන් වර්ණයක් කරා මෙන්න මේ අග කෙළවර මෙන්න මේ හරිය මෙන්න මේ විදිහට. ඊන් පස්සේ අපිට පුළුවන් පිහිතලයක් එහෙම නැත්නම් අපිට පුළුවන් ඉතාවත්ම සිහින් වූ හැන්දක් එහෙම නැත්නම් ගෑරපුවක් වුණත් භාවිතා කරන්න පුළුවන් මේ වැඩේට. අපිට මේ වගේ පොඩි ඉරි සලකුණු කර ගැනීමක් මේ විදිහට කරනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ විදිහට හදාගන්න. ඉන් පස්සේ මේ විදිහට පෙත්ත මැද්දට වෙන්නට පොඩ්ඩක් නැමා ගැනීමක් කරනවා මෙන්න මේ විදිහට. මැද්දට වන්නට සහ දෙපැත්තට වෙන්න මෙන්න මේ විදිහට. ඒ පෙත්තේ හැඩතලය මෙන්න වගේ ගන්නවා. මෙන්න මේ විදිහට. මේ තියෙන මේ විදිහට හදාගත්ත එක පෙත්තක්. අපිට මෙවැනි පෙති 10ක් හෝ 12ක් පමණ අවශ්‍ය වෙනවා එක මලක් හදන්න. ඔව්. මේ තියෙන එක මලක්, එක පෙත්තක්. විශේෂයෙන් දැන් මේකට කටස් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැහැ. ඔව්. ඊන් පස්සේ මෙහි මැද රේන් වගේක් තිබෙනවා. අපිට පුළුවන් නැවත තැඹිලි පාට වර්ණයේ කොටසක් අපිට ගන්න පුළුවන්. මෙවැනි ඉතාමත්ම කුඩා කොටසක් අරගෙන
ගේජ් විසි හයම කම්බි කොටසක් අඟල් දෙකට කපලා අපට පුළුවන් මෙන්න මේ යනි කොටසක් අරගෙන මේ විදිහට ඇතුල් කර ගැනීමක් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. රේණු රේණුවක් ඔව් මෙවැනි කොටස් අපට අවශ්‍ය වෙනවා 10ක් 12ක් පමණ මේ විදිහට. ඊන් පස්සේ අපට පුළුවන් බිත්තර සුදුමාදී පාවිච්චි කරලා මේ විදිහට අපිට මේ විදිහට අපිට පුළුවන් මෙහෙම ගල්වා ගන්න පුළුවන්. ඉන් පස්සේ මේ තියෙන්නේ අපි රුලං වලට අපේ ආහාර වර්ණක දියර ආහාර වර්ණක ගල්වලා මික්ස් කරලා තමයි මේ තියෙන්නේ. ඉන් පස්සේ අපිට පුළුවන් මේ විතර සුදු මදේ ගලව ඇතර පස්සේ ඒ මත මෙම රුලං ටික මෙන්න මේ විදිහට තවර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එවැනි කොටස් 12ක් පමණ මම මේ විදිහට හදාගෙන තිබෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මලේ විශාල බව, පිරිපුන් බව, පෙනුම ඒ සියල්ලට තමයි එතරම් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. ඔව්, ටික විශාල මලක්. ඊන් පස්සේ අපිට පුළුවන් මේ හදාගත්ත රේණු ටික මෙවැනි කම්බියක් අතර තියලා එකින් එක ගම් ටේප් කර ගැනීමක් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට එකින් එක තියලා මේ විදිහට හොඳින් ටේප් කරගන්න. එයි අපි ටේප් කරගන්නට අපිට පුළුවන් ගේජ් 24 වගේ කම්බි කැබැල්ලකට ටේප් එකකට ටිකක් ශක්තිමත්. මොකද ගේජ් එක අඩු වෙන්න ශක්තිමත් භාවය අඩු වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ගේජ් 24 20 කම්බි කැබැල්ලක් මම ටේප් කරගෙන තියෙනවා. ඊන් පස්සේ මේ විදිහට තියලා අපිට පුළුවන් ටේප් කර ගැනීමක් කරගන්න රේණු ටික. මෙන්න මේ විදිහට. අපේ කාලෙත් එක්ක අපිට පුළුවන් නම් මල් පෙති ටිකත් ඔව් මේ තියෙන විදිහට රේණු හතර අතර පස්සේ අපිට පුළුවන් සාදාගත් පෙති එකින් එක එකතු කරලා මෙන්න මේ විදිහට ටේප් කර ගැනීමක් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මලට කැමති වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔව්, අපිට දැන් මේ වෙලාවේ නම් පාවිච්චි කරලා තියෙන්නේ සුදු වර්ණය සහ නිල් වර්ණය. ඉතින් අපිට පුළුවන් මේ විදිහට පෙති ප්‍රමාණය අඩු වැඩි කරගන්නමින් ඒ එක්කම අපිට පුළුවන් පෙති ප්‍රමා පෙති පෙත්තේ විශාලත්වය අඩු වෙන තරමට මලේ ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් අපිට පුළුවන් විශාල සහ මධ්‍යම ප්‍රමාණය ඉතා කුඩා මල් ඕනේ ප්‍රමාණයක් මේ විදිහට අපිට පුළුවන් සකස් කර ගැනීම හැකියාව තියෙනවා. මේ විදිහට එකින් එක තියලා ටේප් කර ගැනීමක් කරගන්න. ඒ කියන්නේ දැන් අපි දකිනවනේ යම් තේමා වර්ණ තීම් කලර්ස්. ඔව්. එතකොට මේක නිල් පාට තේමාවක් තිබෙන කේක් නිර්මාණයක්. ඔව්. ඒ නිසා පෙති නිල් පාටින් එකතු කරා. ඔව්. මනාලියගේ වර්ණය සුදු පැහැයත් දෙවෙනි මනාලියගේ වර්ණය නිල් පැහැයත් විදිහට අපිට අවශ්‍ය විදිහට වර්ණ ගැනීම කර ගැනීම හැකියාව තියෙනවා. මල් නිර්මාණය කරලා අතට හුරුව ආවට පස්සේ ඉතින් ඉක්මනට මලක් නිර්මාණය කරගන්න පුළුවන්. කිසිර සාමාන්‍යයෙන් කොච්චර තර වේලාවක් යනවද මේ වගේ මලක්? සාමාන්‍යයෙන් විනාඩි 15කදී වගේ මේ වැනි මලක් නිර්මාණය කර ගැනීම හැකියාව තිබෙනවා. මේ ස්ට්‍රක්චර් එකට මෙහෙම මල් කීයක් විතර ඕන වෙනවද? මේකෙනේ මම මල් 12ක් පමණ භාවිතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට දවස් 4කදී වගේ මෙවැනි කේක් නිර්මාණයක් සම්පූර්ණයෙන්ම නිමා කර ගැනීම හැකියාව තිබෙනවා. කැමති වර්ණයෙන්? ඔව්. කැමති ප්‍රමාණයෙන්? තමන්ට අවශ්‍ය මලක් කේක් ආකෘතියක් නිර්මාණය කරගන්න පුළුවන්. මේක කිට්සිරිත් කියන විදිහට මේක වෙඩින් එකකට වෙන්න පුළුවන්. ඔව්. උපන්දින සාදයකට වෙන්න පුළුවන්. සංවත්සර සාදයකට වෙන්න පුළුවන්. ඒ ඕනම අවස්ථාවකට පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. මේ තියෙන මේ විදිහට හදාගත්ත මල අපිටින් පස්සේ ටේප් කරලා පස්සේ අපිට පුළුවන් මේ හැඩතලය මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. මේ තියෙන මේ විදිහට හදාගත්ත මල. මලව. හොඳයි. කිට්සිරිත් දිසානායකත් එක්ක එකතු වෙලා අද දවසෙත් අපි කටර්ස් නැතුව තමන්ගේ අතින් අත්දැකීමෙන් බොහොම ලස්සනට තේමා වර්ණයක් සහිතව මලක් නිර්මාණය කරගත්ත කේක් ආකෘතිය වෙනුවෙන් මතන ගෙදර බලන් හිටපු ඔබටත් දැන් පහසුවෙන් එවැනි මල් නිර්මාණය කරගන්න මෙවැනි කේක් ආකෘතියකට යොමු වෙන්න පුළුවන් නැති. එහෙමනම් කිච්චිරි බොහොම සූති අද දවසෙත් මේ නිර්මාණය අපේ ප්‍රේක්ෂකයින්ට දකින්න හදන්න අවස්ථාව සලසලා දුන්නට බොහොම සූති. ආයුබෝවන්.